විශේෂයෙන්ම මේ ඇමතිවරු තුන්දෙනෙක් අමාත්‍යාංශ රාශියක ආයතන රාශියක වැඩ බලනකොට මේ ඇමතිවරු මේ නිලධාරීන් ඉතාම දක්ෂයි. කිස්කොළ වෙනුවට ඉස්මුල පුරවන පන්තිය නීතිඥ මාධ්‍යවේදී චමින්දු කුමාර ගමගේ උසස් පෙළ නව පන්තිය ආරම්භයි. අද ගණදේවි නුවණ තියෙනවා ඔය නිලධාරීන්ට හොරුන්ට විශේෂයෙන්ම. ඒගොල්ලෝ ඇමතිවරු නොමගවමින් ඇමතිවරුන්ට කියනවා දැන් විශේෂයෙන්ම මේ ගෙවීම් කරලා නැත්තම් මේ ආණ්ඩුවට විරුද්ධ නඩු ගැයි ආණ්ඩුවට විරුද්ධ යම් යම් පියවර ගනී කියලා සමහරට නොමගවන්න ඉඩ තියෙනවා. ඒක නිසා මම කියන්නේ මේක සම්පූර්ණ වෙනසක් කරනවා නම් විශේෂයෙන්ම ආපෝ නැවත රාජ්‍ය සේවක කොමිෂන් සභාව ශක්තිමත් කරලා නිලධාරීන් පත් කිරීම විශේෂයෙන්ම දේශපාලන පත් වීම දීම නතර කරලා සුදුසුකම් අනුව නිලධාරීන් පත් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා ඉතිහාසයේ යම්යාගේ පැටිකිරිය අපි දන්නවා. දැන් අපි දන්නවා මේ 1978 ඉඳලා දැන් සමහර නිලධාරීන් ඉන්නවා මොන ආණ්ඩුවවත් ඒගොල්ලෝ පත් වෙනවා යම් යම් තනතුරු වලට. සමහර කායතුන වලට ලස්සන ටයි එක මාරු කළා කොහොම හරි ඒ වෙනම කලාවක් ඒක. දැන් මොකද හේතුව මහන්සි වෙලා මිනිස්සු ආණ්ඩුව හදනවා. හැබැයි හැමදාම කොටන් අදින කට්ටියක් වෙනම ඉන්න පෙරහැර වෙන කට්ටියක් වෙනම ඉන්නවා. ඒගොල්ලෝ යම් කිසි ඒ නායකයන් කොහොම හරි ලඟලා අපි හදනවා හැමදාම මේ මිනිස්සු තමයි යම් ආයතන වල සභාපතිවරු ලේකම්වරු ඒ වගේම ආයතන වල අධ්‍යක්ෂකරු වෙන්නේ. ඒ නිසා ඒ தත්ත්වය වෙනස් කළ යුතුයි. මේක ලොකු වැඩක්. මොකද හේතුව මේක මේ වාර මේ ආණ්ඩුවෙන් වුණ නැත්තම් දෙවිනි කැරල්ල ඉතාම අරගල දෙවිනි ඉතාම ළඟයි. දෙවිනි අරගලය මොකද මිනිස්සු දැන් මේ වෙලාවෙ ඉන්නේ මොනවා හරි වෙයි කියලා බලාපොරොත්තු වෙන. ඒක නිසා මේක හරියට වුණ නැත්තම් කොටාබේ රාජපක්ෂ මහත්තයට යන්න උනට වඩා ඉක්මනට මේකට ගෙදර යන්න වෙයි. ඒක නිසා අපි කියන්නේ මේක හරි කල්පනා කරන්න. මොකද මේ ජනතාවගේ ධනය මේ ඔක්කොම පාවිච්චි කරන්නේ. ඒක නිසා තමන් වාහප කැබ් එකේ ගියා කියලා තමන් මේ යම් යම් අඩුපාඩු වරප්‍රසාද ලබා ගත්තේ නැහැයි කියලා මේ පස්සේ විසඳෙන්නේ නැහැ. මුළු රාජ්‍ය ආන්දරේ වෙනස් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේගොල්ලන් සුපිලිපන්න බව මේගොල්ලන්ගේ විශේෂයෙන්ම ලයිෆ් ස්ටයිල් රිටැක් කරන මේ නිලධාරීන් සමාන නිලධාරීන් ඉන්න සමාන නිලධාරීන් පාවිච්චි කරන යාන වාහන සමාන නිලධාරීන් කියන දේපල වස්තු පිළිබඳව සම්පූර්ණ විග්‍රහණයක් කරන්න ඕනේ. ලයිෆ් ස්ටයිල් ඔඩිට් එක කියන්නේ ජීවන විලාසය පිළිබඳව විග්‍රහණයක් කරන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම මේ ගොඩක් නිලධාරීන් මාර හොරු විශේෂයෙන් හමුදාවල නිලධාරීන් විශේෂ ත්‍රිවිධ හමුදාවල නිලධාරීන් අතිවිශාල විදිහට හොරකම් කරලා තිනවා. ඒක නිසා මේක මේ தත්ත්වේ පවත්වාගෙන යන්න බෑ. විශේෂයෙන්ම අපිට වෙන මේ ආණ්ඩුවත් විශේෂයෙන් හමුදාවට අත්‍යන්ත බයක් දක්වනවා කියලා මට හිතෙනවා. මොකද හේතුව මේ ආණ්ඩුවට අතිවිශාල බලයක් ලබා දුන්නොත් ගෝඨාභයගේ ආණ්ඩුව වගේ මහින්දගේ ආණ්ඩුව වගේ අර ආණ්ඩුවත් එක්ක ඉන්න නිර්දහම නිලධාරීන් ආණ්ඩුවට පැනගෙන ආණ්ඩුව නම කරනවා. ඒක නිසා අතිවිශාල 3-2 බලයක් දෙන්න එපා. ආණ්ඩුව පවත්වාගෙන යන්න බලයක් දෙන්නද කියලා අපි ඉල්ලන්නේ. මොකද හේමුණොත් එම ආණ්ඩුවට අවශ්‍ය වෙනවා යම් කිසි මට්ටමක පාලනයක්. මොකද අපි ලංකාවේ සමහර මන් දැක්ක මාලිමාරු සපෝට් මේ උදව් කරන සමහර කට්ටිය කියලා 3-2 දීලා අපි ආණ්ඩුවට එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ කිසිම 3-2 ආණ්ඩුවක් ජනතාව වැඩ කළා නැහැ. 3-2 ගත්ත හැම ආණ්ඩුවක්ම ජනතාවට පීඩනයක් දීලා තියෙන්නේ. ගෝඨාභයගේ ආණ්ඩුව, මහින්දගේ ආණ්ඩුව, 3-2 ගත්ත ආණ්ඩුව හැමෝම පිස්සු කෙලියා. ඒක නිසා මම කියන්නේ මාලිමාවට 3-2 දෙන්න කියලා. මාලිමාවට රටේ බහුතරය හොඳ දේ කරන්න පුළුවන් පාලනයක් ගෙනියන්න බලයක් දුන්නම හොඳටම ඇති. මොකද හේතුව 3-2 ගත්තාම ඔක්කොගේ මොළු විනාශ වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම 3-2 ගත්ත ආණ්ඩුවල මැද්දට ඔය රණවිරුවෝ සහ හාමුදුරුවෝ පනිනවා. පැනලා මේ ආණ්ඩුව සම්පූර්ණ විනාශ කරනවා. ඒ කියන්නේ සංහිඳියාවක් ඇති කරන්න දෙන්නේ නැහැ, බලය බෙදන්න දෙන්නේ නැහැ, ව්‍යවස්ථාවක් ගේන්න දෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අනුර කුමාර සනායකලගේ මාලිමාවේ පොළොන්දු ඔක්කොම කැලේ යනවා. ඒක නිසා අපි ජනතාවෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගීකම කියලා කියන්නේ 3-2 ආණ්ඩුවක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී නිරෝගී වෙන්න නම් ආණ්ඩුවේ සුළු බහුතරයක් දීලා ප්‍රබල විපක්ෂයකුත් අපි ඇති කරන්න ඕනේ. එතකොට තමයි රට වැඩ වෙලා තින්නේ හැමදාම. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. Dasatha Sisara Vishwase Sannamaya Dasatha News Dawase Dasatha Petirunu Puwath Asillen Danaganna Dasatha YouTube Nalikawa Subscribe Karanna